ඊට අම්මා මොකද කරන්නේ? අම්මව ඉස්කෝලේට එක්කන් ගියොත් ඔක්කොම මාට්ටු. ඉස්කෝලේ වල බහැපුවා. මොකද්ද කරන්නේ? අම්මට කියන්න නැතු හිටියා නම් හරි. එහෙම කරමු එහෙනම්. අම්මේ මම ආවා. මං ඇඳුම් ටික මාරු කරගෙන එන්න. කන්න මොනාද තියෙනා නම් බෙදලා තියන්න. හරි හරි පුතේ. මං කෑම ටික ලෑස්ති කරලා තියන්නම්කෝ. ආ හෙලෝ කවුද? ආ ටීචර්ද? ආ ඌ ටීචර් කියන්න. හෙට ඉස්කෝලේට? ආහා ආහා හා. ඇයි ටීචර් මොකක් හරි හදිසියද? ආ එහෙමද? හරි ටීචර්. එහෙනම් මං උදේ එන්න. ආ හරි ටීචර්. අම්මේ එහෙනම් මම ඉස්කෝලේ ගිහින් එන්න. ආ පුතේ පොඩ්ඩක් කොහොම ඉන්න? මාත් එනවා ඉස්කෝලේට. ටීචර් එන්න කියලා කිව්වා. ඇයි දැන් යංගෝ ගිහිල්ලා බලමු. මොකක් අම්මේ මේ ටීචර් එන්න කිව්වා? වැරදිලා වෙන්න ඇති අම්මට. මං ගිහින් එන්න අම්මා ඉන්නකෝ. නෑ නෑ පුතේ, ඊයේ හවස මට කෝල් එකක් දීලා කිව්වේ එන්න කියලා. යංගෝ ගිහිල්ලා බලමුකෝ. ආ අම්මට කෝල් එකක් දුන්නද? ආ හරි හරි. එහෙනම් යංගෝ යංගෝ. අද නම් ඉතින් මට දෙයියන්ගෙම පිහිටයි. අයියෝ ඉවරයි, ඉවරටම ඉවරයි. මොනවද මොනවද පුතේ කුටු කුටු ගන්න තනියම? නෑ 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 මොකුත් නෑ අම්මේ. යංගෝ යංගෝ. ආ එන්න එන්න සඳුන් පුතාගේ අම්මේ එන්න. ටීචර්ගේ හදිස්සියෙම කෝල් එකක් දීලා ටීචර්ව හම්බෙන්න එන්න කිව්වේ. මේකයි අම්මේ ප්‍රශ්නේ. සඳුන් පුතා ඔයා පොඩ්ඩක් එළියෙන් ඉන්නවද? ආ ආ හරි ටීචර් මං එළියෙන් ඉන්න. බලන්නක සඳුන්ගේ අම්මේ, සඳුන් පුතා තමයි ඉස්සර හැම වාරයකම පන්තියේ පළවෙනියා. ඒත් මේ වාරේ සඳුන් පුතා 25 වෙනියා. මොකක්ද අම්මේ මේකට හේතුව? ළමයාගේ ලොකු වෙනසක් තියෙනවා වෙනදට වැඩිය. අනේ මන්දා ටීචර් මොනවා කරන්නද කියලා. එහෙම කියලා බෑ අම්මේ. අන්තිමට මේ ප්‍රශ්නේ හින්දා ළමයාට මොනවගේ මොනව වෙයිද දන්නේ නැහැ. අම්මා පුතාට ෆෝන් එකක්වත් දීලා තියෙන්නේ. එහෙම නැත්නම් කම්පියුටර් එකක්. ෆෝන් එකක් නම් දීලා නැහැ ටීචර්. හැබැයි පුතා කම්පියුටර් එකක් නම් පාවිච්චි කරනවා. හරිනේ ඉතින් අම්මේ, ඕකනේ මෙතන තියෙන ප්‍රශ්නේ. අනිවාර්යෙන් පුතා කම්පියුටරේ හින්දා ගේම් ගහන්න අබ්බැහි වෙලා ඇති. ඒක තමයි පුතාට මේ සැරේ ලකුණු නැත්තේ. ඒක හින්දා අම්මේ පුළුවන් තරම් ඉක්මනට ඔය කම්පියුටරේ විකුණලා දාන්න. ආ ඒක තමයි ටීචර්. මේ ළමයා ඉස්කෝලේ ඇරිලා ගිය වෙලේ ඉඳලා කාමරේ එළියට එන්නේම නැහැ. අහද්දි කියනවා ඉස්කෝලේ වැඩක් කරන්නේ මේ කම්පියුටර් එකෙන් කියලා. හරි ටීචර්. එහෙනම් මේ ළමයා ගේම් තමයි ඔච්චර දවස් ගහලා තියෙන්නේ. මං අදම ගිහලා මේ කම්පියුටරේ විසික් කරලා දාන්න. පුළුවන් තරම් ඉක්මනට අම්මේ ඔය කම්පියුටර් ඔය ළමයාගෙන් ඈඩ් කරන්න. එහෙම නැත්නම් මේ ළමයාට මොන වගේ මොනව වෙයිද දන්නේ නැහැ. කොච්චර හොඳට හිටපු ළමයෙක්ද අම්මේ. අම්මලාගේ නොසලකිලිමත්කම නිසා තමයි මේ හැමදේම. ඒක කියන්න තමයි මං අම්මට විශේෂයෙන් මෙන්න කිව්වේ. එහෙනම් දැන් අම්මා ගිහින් එන්නකෝ. හරි ටීචර්. එහෙනම් මං ගිහින් එන්න. අම්මේ ටීචර් මොනවද කිව්වේ? ටීචර් මොනවද කිව්වනේ? පුතේ අද වරෙන්කුම ගෙදර මං බලාගන්න. කම්පියුටරෙන් ගේම් ගහන්න වරෙන්කු. අද උඹේ කම්පියුටරෙත් කුඩු කරලා දාන. අද වරෙන්කු ගෙදර. අනේ ඇයි අම්මේ, ඉතින් කම්පියුටරෙන් මං ඉතින් ඉස්කෝලේ වැඩනේ කරේ අප්පා. ඉස්කෝලේ වැඩනේ. ආ වරෙන්කු ගෙදර මං බලාගන්න. හුටා අද ගෙදර ගිහිල්ලා ඉවරයි. සඳුනා දැන් උඹට දෙයියන්ගේම පිහිටයි ඈ. බලන්නකෝ මහත්තයා වෙලා තියෙන දේ. අරකනම් කියන්න වටින්නේ. ඇයි නෝනේ, මොකද්ද මොකද්ද මේ කලබලේ? මොනවද ඉස්කෝලේ ටීචර් කිව්වේ? අන්න මහත්තයා, අරක පන්තියේ 25 වෙනියලු. වෙනද පන්තියේ පළවෙනියා, දැන් 25 වෙනියා. ටීචර් මට එන්න කිව්වේ මේ ළමයාගෙන් කම්පියුටරේ අයින් කරන්න යන්න මහත්තයා. ඔය කම්පියුටර් කෙරුවා වුණා නම් කොහොමත් හරියන්නේ නැහැ මහත්තයා. ඒකයි මේක හැමදාම ඉස්කෝලේ ඇවිල්ලා කාමරේට ගියපම අය එළියට එන්නේ නැත්තේ. මේක හොඳට කාමරේට වඩා ගේම් ගහන්නේ. අන්න ඒකයි මහත්තයා මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒකයි මේ පාර ඔකට ලකුණුත් අඩු. ඔය කම්පියුටරේ මහත්තයා කුඩු කරලා හරි දාන්න. නැත්තම් මේ ළමයට මොන වගේ මොනව වෙයිද දන්නේ නැහැ. ආ මේක එහෙමත් කරලාද? මේක එහෙනම් පාඩම් කරනවා කිය කිය ගේම් තමයි ඔච්චර දවස් ගහලා තියෙන්නේ. ඕක හිතුවමදි අපි වන්දන්න. හිටපන්කෝ, මං ඔය කම්පියුටරේ කුඩු කරලා විනාශ කරලා දාන්න. පොඩ්ඩක් ඉන්නකන ඕනේ. මං ගිහිල්ලා කම්පියුටරේට හොඳ වැඩක් කරලා එන්න. මේක මේකෙන් ඔච්චර දවස් ගේම් ගහුවේ. බලමුකෝ අය ගේම් ගහයිද කියලා. මදයි කොරා, අපිත් හොඳට ඉගෙනයි කියලා මුට කම්පියුටරයක් ගෙන දුන්නා. අම්මේ ඔන්න මං ආවා. ආවද පුතන්ඩියා? අන්න තාත්තුඹේ කම්පියුටරේ කුඩු කරලා දැම්මා. මෙච්ච දවස් බොරුවට රෑට රෑට අපිට පාඩම් කරනවා කිය කිය මේක ගේම් තමයි එක ගහ ඉඳලා තියෙන්නේ. මොකක් කම්පියුටරේ කුඩු කරා? අම්මේ බලාගමු ඈ, කම්පියුටරේ මොනවා හරි වෙලා තිබ්බොත් බලාගමු.
ඇයි 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 පුතේ උඹ මොනව බලාගන්නද මගෙන් කන බලාගන්න නැතුව වහාම පලයන් ඔබේ කාමරේට හරි අම්මේ බලාගමු අම්මරයි තාත්තරයි මේ කරපු දෙයට ගොඩක් පසුතැවෙන්නේ ඇයි අම්මේ හරි බලාගමු අම්මමයි කම්පියුටරේනේ කුඩු කරේනේ අම්මලාට වෙන දේ බලාගන්න ඕකේ නේද මොකක් මගේ කම්පියුටරේ අයියෝ ෂට් අයියෝ මං කම්පියුටරේ නේද කොහමද ඉන්නේ තාත්තේ බලාගමු මට මේ කරපු දෙයට තාත්තලාට ගොඩක් පසුතැවෙන්නේ මම දැන් කම්පියුටරේ නේද කොහමද ඉන්නේ අයියෝ මට වෙච්ච දෙයක් කොහමද මං ජීවත් වෙන්නේ කම්පියුටරේ නැතුව ගේම් එකක් ගහන්න නැතුව මට කොහොමත් ඉන්න බෑ එක දෙයක් කරන්න තියෙන්නේ මං දැන් එල්ලිලා මැරෙනවා එතකොට අම්මරයි තාත්තරයි තේරෙයි මගේ අගේ කොච්චරද කියලා එතකොට අඬන්න ඉදීනේ මං නැතුව හැමදාම මං මැරෙනවා මැරෙන එක මැරෙනවා මට ගේම් ගහන්න නැතුව ඉන්න බෑ මං කොහොමත් දැන් මැරෙනවා මැරෙනවා මැරෙනවාමයි තාත්තේ ඔයා මේ කරපු දෙයට ඔයාට ගොඩාක් පසුතැවෙන්න වෙයි බලාගමු කොනෝනේ පුතන්ඩි ආවද ගෙදර අනේ මහත්තයා ඔන්න මටත් දැනගෙනම දැන් ගොඩක් වෙලා කාමරේට ගිහිල්ලා තාම කාමරේ දොර අරින්නේ නැහනේ මං කතා කරා සද්දයක්වත් නැහැ මහත්තයා මගේ හිතටත් හරි නැහැ මහත්තයා අනේ පොඩ්ඩක් ගිහිල්ලා බලන්නකෝ දොර ලොක් කරලා දොර අරින්නත් බෑනේ මහත්තයා හරි හරි නෝනේ ඔයා කලබල වෙන්න නැතු ඉන්නකෝ මම ගිහිල්ලා බලන්න සඳුන් සඳුන් පුතේ මේ දොර අරපන් කෝ ඉක්මනට දොර ලොක් කළම මොනවද කරන්නේ කාමරේ ඇතුලේ මේ අම්මා හොඳටම බය වෙලා ඉන්නේ ඈ දොර අරපන් මයන් ගුටි කන්න නැතුව අනේ මහත්තයා පොඩ්ඩක් දොරට තට්ටු කරලා බලන්නකෝ නෝනේ තමුසෙත් බොරුවට කෑ ගහන්නත් ඉන්නකො මම මේක බලා ගන්නම් පොඩ්ඩක් ඉන්නකො කෑ ගහන්න නේද සඳුන් පුතේ මේ තාත්තා හොඳින් කියන අන්තිම පාර දොර අරිනවද නැත්නම් මං දොර අරගෙන එන්නද දොර අරින්නේ නැහනේ ආ එහෙනම් බලාගමුකෝ සඳුන් පුතේ අනේ පුතේ අනේ මහත්තයා මොකද්ද මේ වෙලා තියෙන්නේ සඳුන් පුතේ කතා කරන්න සඳුන් පුතේ අනේ කතා කරන්නකෝ අනේ මහත්තයා බලන්නකෝ මොකද්ද මේ වෙලා තියෙන්නේ අනේ මහත්තයා පුතේ කතා කරන්න පුතේ අනේ පුතේ කතා කරන්නකෝ පුතා නේද කොහොමද අපි ජීවත් වෙන්නේ අනේ පුතේ කතා කරන්නකෝ අනේ මගේ රත්තරම් පුතේ මොකද්ද මේ කරගත්තේ ඔයා පුතා නැතුව කොහොමද මේ තාත්තයි අම්මයි ජීවත් වෙන්නේ කියලා ඇයි පුතේ පොඩ්ඩක්වත් හිතුවේ නැත්තේ අනේ මගේ රත්තරනේ කොහොමද අපි ජීවත් වෙන්නේ ඇස් දෙක ඇල්ලලා තාත්තට ඉස්සර වගේ තාත්තේ කියලා කතා කරන්න මයි පුතේ කතා කරන්නේ අනේ මහත්තයා මම මේ දුක කොහොමද දරාගන්නේ මහත්තයා මට පුතාව ගොයෙන් අරගෙන දෙන්න මහත්තයා අනේ පුතේ